හොඳයි. එහෙනම් අපි කතා කර කර හිටියේ මොනවද? මෙන්න මේ ආහාර ලබා ගැනීමේදී පාරම්පරික දැනුම හා තාක්ෂණය කොහොමද කියලා. එතකොට දැන් මම කලින් කෝල් එකේදී කියා දුන්නා ඔයගොල්ලන්ට දැන් තියෙන වර්තමානයට වඩා නූතන ක්‍රමවලට වඩා අතීතයේ තිබිච්ච ඒවා හොඳයි කියන එක දැන් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඒ හින්දා අපි ඒවා දෙකක් විතර ලියාගමු. මොනවද ලියන්නේ ආහාර ලබා ගැනීමේදී? නූතන රසකාරක, වර්ණක, පරිරක්ෂක, ද්‍රව්‍ය වලට වඩා. හරි, මෙතන ලියන්න කෘතීම කියලා. හරි, දැන් නූතන ඒවා කෘතීමයි. ඒකයි නූතන කෘතීම රසකාරක වර්ණක පරිරක්ෂක ද්‍රව්‍ය වලට වඩා මොනවද හොඳයි කියලා කියන්නේ. පාරම්පරික ද්‍රව්‍ය ඕනම් වරහන් ඇතුළේ මොනවද ඒවට කියන්නේ ස්පයිසස් කියලා කිව්වහම කුළු බඩුනේ. යෙදීම ඔහොම ලියමුකෝ. අනේ ඕක ඕගොල්ලන්ට අදහසයි ඔළුවේ තියෙන්න ඕනේ. ඔයාලට උත්තරේ අහනකොට මේ ආහාර සම්බන්ධයෙන් පාරම්පරික දැනුම මේ වැදගත් වෙන්නේ ඇයි කියලා අහන කියලා එහෙම රචනා ප්‍රශ්නයක් වගේ අහන්නේ නැහෙනි. මොකක් හරි සිද්ධියක් දීලා ඒකට අදාළව මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට ගලපලා ලියන්න පුළුවන් වෙන්නයි ඕනේ. හරිද? ඇත්තටම මේවයි ඉන්නේ මේ වැඩිපුර අහන්නේ. මේ ඊළඟට තියෙන මෙන්න මේ කාබන් පිය සටහන, ජල පිය සටහන, ඊළඟට 3R සංකල්පය, ඕවා තමයි වැඩිපුර අහන්නේ. අර ඉලක්කගත කරලා අහන්න පුළුවන් ළමයි. අර ඔයාලා කියන්නේ තක්කෙටම අහන්න පුළුවන් කියලා. අන්න එහෙම කෑලි තියෙනවනේ මෙතන. ඒ හින්දා අපි ඒවට අවධානය දෙමු. ඒවයින් තමයි වැඩිපුර ටාගට් කරලා අහන්නේ. මේවා හිතලා ලියන්න පුළුවන්. දැන් ඊළඟට දේශීය වෛද්‍ය, ඒකත් ඉක්මනට ඉවර කරමු. දේශීය වෛද්‍ය ක්‍රමවලට දැන් ලංකාවේ අහලා තියෙනවද? ඔය මේ ආයුර්වේද වෛද්‍ය කියලා අපි පොදුවේ කියලා කිව්වට එක එක ඒවා තියෙනවා වර්ග. මොනවද? සිද්ධ, යුනානි, ඔහොම කියලා ඉවරල එක එක මේ තියෙන්නේ. මේ මේකේ මේ ඔයගලන්ට දීලා තියෙනවා ආයුර්වේද, සිද්ධ, යුනානි කියලා එක එක වෛද්‍ය ක්‍රම තියෙනවා. හරිද? මේ වගේ ක්‍රමවලට දැන් මිනිස්සු අවධානය දීලා තියෙනවා. මොකද හේතුව මෙන්න මේවා අන්ඩර්ලයින් කරගන්න. මේවයි විවිධ මේ වාසි තියෙන්න පුළුවන්. හරිද? එකක් තමයි ශාක වලින් ප්‍රතිකාර කරනවා. ගොඩක් දේවල් වලට ගන්නේ ගස්වල කොළ පොතු වරෝ මේවනේ නේද? ශාක ද්‍රව්‍ය වලින් ප්‍රතිකාර කිරීම මේකේ තියෙන එක හොඳක්. ඊළඟ තමයි මෙන්න මේකත් අන්ඩර්ලයින් කරගන්න, රෝග මූලයට ප්‍රතිකාර කිරීම. ඒකත් මේකේ තියෙන හොඳ වාසියක්. ප්‍රතිකාර කරනුයේ රෝග මූලයටයි. මේව ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේවා පිත්සෙම්, ඊට පස්සේ අරවා, මේව ඔක්කොම ඕගොල්ලන්ගෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන මොනවත් අහන්නේ නැහැ මේකේ. නමුත් මේකේ තියෙන වටිනාකම අර දැන් දේ මොනවාද නූතන වෛද්‍ය ක්‍රමයේදී කරන්නේ යටපත් කරන එකනේ ළමයි. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමයේදී රෝග මූලය, රෝග නිදානය හොයලා ලෙඩේ හැදිච්ච තැනට ප්‍රතිකාර කරන. එතකොට ලෙඩේ ස්ථිරයට හොඳ වෙනවා කියලා කියනවා. හරියට කරොත්. හරිද? දැන් හිතන්නකෝ අපිට මේ උණක් හෙම්බිරිස්සාවක් මොන හරි හැදුනහම සිංහල බෙහෙත් බොනකොට ඒක කාලාන්තරයක් බොන්නත් ඕනේ. සමහරට ඒකෙන් වැඩි වෙලා ආයෙ අඩු වෙන එහෙම එකක් වෙනවා කියනවා. ඒවට හේතු මෙන්න මේවා වෙන්න පුළුවන්. හරිද? මොකද රෝග මූලය හොයාගෙන ඒක විනාශ කිරීම තමයි සිද්ධ වෙන්නේ මේ ආයුර්වේද ක්‍රමවලදී. කොහොම හරි අවසානයේ මේකේ ප්‍රතිඵලයේ විදිහට අපිට කියන්න තියෙන්නේ ඒවා හොඳයි කියන එක. හරි, එහෙනම් බටහිර වෛද්‍ය ක්‍රම වලට මම මේ වෙනුවට කියලා දෙන්නේ නෑ වචනේ. හොඳේ වලට අමතරව
හරි වෛද්‍ය ක්‍රමවලට අමතරව කියලා දෙන්නම්. හේතුව මට මේක ස්ත්‍රීරේටම අර ඔයාලට එහෙම කියන්න මේක නැතුව දේ බටහිර වෛද්‍ය ක්‍රම නැතුව දේශීය වෛද්‍ය ක්‍රම විතරක් භාවිත කරන්න කියලා කිව්වොත් එහෙම ඒක චුට්ටක් වැරදි කතාවක් වෙනවා විද්‍යාව උගන්වන ගුරුවරයෙක් විදිහට. මොකද දේශීය වෛද්‍ය ක්‍රමවල සව මේ හරියට අර ස්ත්‍රීරවම ඔප්පු කරලා නොපෙන්නපු දේවල් තියෙනවනේ. ඒ හින්දා අපිට බටහිර විද්‍යා වෛද්‍ය ක්‍රම මේ ස්ත්‍රීරේව බැහැර කරන්න බෑ විද්‍යාව කරනකොට. හරිද? ක්‍රමවලට අමතරව කියලා කියන්න. වලට අමතරව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම. අර ඒක හොඳම නෑ කියලා බැහැර කරන්න හොඳ නෑ. ඒකේ යම් දේවල් තියෙනවා, ඒවා ගන්න ඕනේ. නමුත් ඉතින් මාත් විද්‍යාව ගුරුවරයෙක් විදිහට මමත් ස්ත්‍රීරේටම වෛද්‍ය දේශීය වෛද්‍ය ක්‍රමය හොඳයි මේක නරකයි කියන අන්ත දෙකේ නෑ. හොඳේ. ඒ නිසා මට මේක අතෑරලා අරක යන්න කියලා කියන්න බෑ. ඒ නිසා මං කිව්වේ ඒකත් අමතරව මේකෙත් හොඳ ලක්ෂණ අපි ඉදිරියට අරන් යන්න ඕනේ. මොකද ඒවයේ ගත යුත්තක් තියෙන නිසා. හරි. එහෙම ලියාගමු අපි ඒ හින්දා. හරි, දැන් ඔන්න යනවා වැදගත් කොටසකට. මේවා තමයි වැදගත්ම දේවල්, විභාගයට වැඩිපුර අහපු දේවල්. ඒ හින්දා අපි ඒක ගැන බලමු. ද්‍රව්‍ය පරිභෝජන මට්ටම මැනීම. මේ මාතෘකාවට තව චූටි කෑල්ලක් ඇඩ් කරගන්න ළමයි. ද්‍රව්‍ය පරිභෝජන මට්ටම මැනීම සහ පාලනය කිරීම. එහෙම ලියාගන්න. මැනීම සහ පාලනය නෙමෙයි, අවම කිරීම. අවම කිරීම. හරි, මන් දැන් මේ දෙක මේ තුන කියා දෙනවා. හයිලයිට් කරගන්න ඒ වචන තුන. කාබන් පිය සටහන, ජල පිය සටහන, ආහාර සැතපුම. ඔන්න තුනක් ඉන්නවා. දැන් මොනවද මේ? මේ වයින් අපිට මට්ටම් ගැන කියා දෙනවා. අපි එදිනෙදා පරිභෝජනය කරන ද්‍රව්‍ය වලින් ලබා ගන්න හරි පිට කරන හරි ඒක ගැන මිනුමක් දෙනවා. මිනුමක අගයක් දෙනවා. එතකොට මේවා දැනගෙන අපිට පුළුවන් ඒක අඩු කරගන්න ට්‍රයි කරන්න. හරිද? එතකොට අපි පරිසර හිතකාමී වෙනවා. අනාගතයටත් එතකොට ද්‍රව්‍ය ඉතුරු වෙනවා. හරි, මෙහෙම ලියාගමු. මිනිසා ගේ ද්‍රව්‍ය පරිභෝජනය පරිභෝජනයට අදාළ මිනිසාගේ ද්‍රව්‍ය පරිභෝජනයට අදාළ දර්ශක නැත්තම් මිනුම් තුනක් හඳුන්වා දී ඇත. එහෙම ලියමු. ඔන්න තුනක් තියෙනවා. මොනවද? කාබන් පිය සටහන, ජල පිය සටහන, ආහාර සැතපුම. හරි, අන්තිම එකේ විතරයි පොඩි ගාණක් ලියලා හදන්න තියෙන්නේ. අනිත් දෙකම නිකන් තේරුම් ගන්න තියෙන්නේ. හරි, මම මේ ට් එක අයින් කරලා ඕගොල්ලන්ට අච්චුපත පෙන්නන්නම්. අච්චුපතේ ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් හයිලයිට් කරගන්න. මුලින්ම බලමු කාබන් පිය සටහන. කියන්න ඕනේ කාබන් පිය සටහන කියන එක ළමයි මනින්න අමාරුයි. මුලින්ම කියනවා නම් කාබන් පිය සටහන මනින්න අමාරුයි. හරිද? කාබන් පිය සටහන කියන්නේ මොකද්ද? මෙතනත් අන්ඩර්ලයින් කරගන්න. මේ බලන්න, නිෂ්පාදනයක්, ක්‍රියාවක්, ආයතනයක් හේතු කොටගෙන මෙන්න මේ ටික. නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කාබන් පිය සටහන ලෙස හැඳින්වේ. පුද්ගලයෙක් නිෂ්පාදනයක්, ක්‍රියාවක්, ආයතනයක් හේතු කොටගෙන විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. දැන් මේ බලන්න, මේ ඉන්නේ අපි තෝරගත්තු මනුස්සයා කියලා හිතමු. මේ ඉන්නේ මනුස්සයා, ඔයාලා කියලා හිතන්න. දැන් ඔයාලගේ නිශ්චිත කාල සීමාවකදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එක දිනක් කියලා කියන්නේ. දින එකක් නිශ්චිත කාල සීමාව, දින එකක්. පුළුවන්ද ඔයාලා කොච්චර කාබන් ඩයොක්සයිඩ් පිට කළාද කියන එක මනින්ද? ඒක ගණනය කරන්න අමාරුයි. හේතුව ඔයාලා ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එතකොට ඒ පිට කරන ටික තව කොහෙට හරි එකතු කරගෙන ඒක මයින්ඩ් මොන හරි ක්‍රමවේදයක් හදන්න ප්‍රායෝගිකව අමාරුයි. නිෂ්පාදනයකට
නැත්තං ආයතනයකට ගෙදරකින් කොච්චර කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවද දවසකදී. ගිනි ගොඩවල් පුච්චනවා, ගෑස් එක ගහලා උයනවා, මිනිස්සු ප්‍රාශ්වාස වාතයේ විදිහට පිට කරනවා, ක්ෂුද්‍ර ජීවී ක්‍රියා ගොඩක් ಜಾති සිද්ධ වෙනවාගේ ඇතුලේ. මේ ඔක්කොම අයින්න පුළුවන්ද? බැහැ, අමාරුයි. ඒ හින්දා කාබන් පියසකහන කියන්නේ නාමිකව ඕගොල්ලන් මේක දැනගෙන හිටියාම ඇති. මේ බලන්න, කාබන් ඩයොක්සයිඩ් වායුව ස්වභාවිකවත් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ඒක මයින්ඩ ගිහාමත් ප්‍රායෝගිකව ගැටලු සහිතයි. ඒ හින්දා කාබන් පාසකහන නිශ්චිතව ගණනය කිරීම අපහසුයි. ඔන්න ඕකම ලියලා තියාගන්න, ඔයාලගේ ඇඟ බේරෙනවා. හරිද? කියන්නේ මොකද්ද? පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. මනින්ඩ අමාරුයි, ඒ හින්දා පාවිච්චි කරන්නේ නැහැ. හරිනේ, අපි බේරිලා. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට ජල පියසකහන. මේකත් මනින්ඩ අමාරු එකක්. හැබැයි මොකද්ද කියන එක තේරුම් ගන්න ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං. මේ බලන්න, මේකේ කියලා තියෙනවා ඔයගොල්ලන්ට චොක්ලට් කිලෝ එකක් හදන්න වතුර කොච්චර ඕනේද කියලා. හිතලා බලන්න, චොක්ලට් කිලෝ එකක් හදන්න, හරිද, කිසියම්, මේක ඉස්සෙල්ලා අර්ථ දැක්වීම කියලෙමු, කිසියම් පුද්ගලයෙකු කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය ජලපා සටහන ලෙස හැඳින්වේ. හරි, එතකොට නිකමට කියලා බලනවා, චොක්ලට් කිලෝ එකකට ලීටර් 24000ක් වතුර ඕනලු. ඒ ඇයි ළමයි? මේ අත දැක්වීමට අනුව අපි චොක්ලට් කිලෝ එක ඇතුලේ වතුර මේ මිලිලීටර් දෙකක් තුනක්වත් නැතුව ඇති නේද? චොක්ලට් එක වේලුනහම හරි ඒකේ ජලය නෑම වගේනේ නිකන් නේද? පොඩ්ඩක් ඇති ඕනනම් ජලය. මේ ලීටර් 24000 ගියේ මොනවටද? එතකොට කොකෝවා ඇට හදන්න, ඊට පස්සේ මේකට අවශ්‍ය සීනි, මේකට අවශ්‍ය කිරි, හරිද? ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ ඒව හෝදන්න, පිරිසිදු කරන්න, උණු කරන්න, දිය කරන්න, අන්න ඒ සියලුම ක්‍රියාවලි වලට කොකෝවා ඇටවල ඉඳන් චොක්ලට් එක හැදෙන තැන දක්වා මේ කිලෝ එකක සඳහා වැය වෙන ජල ප්‍රමාණය. මනින්ද හරි අමාරුයි නේද? දැන් කොකෝවා ශාකයට කොච්චර ජලය උරා ගත්තද? එතින් මේ චොක්ලට් කිලෝ එකට අවශ්‍ය කොකෝවා ඇට ප්‍රමාණය කොච්චරද? ඒකට කොච්චර ජලය වැය වුණාද? ඔහොම ඔහොම ගණනය කරන්න තියෙනවා. එහෙනම් ඒකත් ටිකක් හොයන්න අමාරු මිනුමක්. නමුත් මතක තියාගන්න, භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පරිභෝජනය කරන, භාවිත කරන උපරිම ජල ප්‍රමාණය, මිරිදිය ජල ප්‍රමාණය. හරිද? මේ හැම එකකටම ඒ වගේ ඔයාලට පේනවා ඇති, යටින් දීලා තියෙනවා කොච්චර වතුර ප්‍රමාණයක් ඕනේද කියලා. දැන් හිතන්න, හරක් මස් කිලෝ එකක් හැදෙන්න ලීටර 15500ක් ඕනේ කියලා. එතකොට හරකගේ මස් ගන්න වේලාව දක්වා හරක වර්ධනය වීමේදී පරිභෝජනය කරපු ජල ප්‍රමාණයයි, ඒකෙන් කිලෝ එකක් සඳහා ගියපු ජල ප්‍රමාණයයි. එහෙම චුට්ටක් විතර අමාරු කේස් එකක් ඒකත්. ඒ හින්දා බය වෙන්න එපා, ඔයාලගෙන් ඒකත් වැඩිය අහන්නේ නැහැ. හැබැයි අර්ථ දැක්වීම ටික දැනගන්න ඕනේනේ. මේ බලන්න, highlight කරගන්න මේ ටික. කාබන් පියසටහන කියන්නේ මොකද්ද? නිෂ්පාදනයක් හෝ පුද්ගලයේ ආයතනයක් හේතුකටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන, විමෝචනය කියන්නේ පිට වෙනවා කියන එක, මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයයි. ඊළඟට ජලපිය සටහන කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හා සැපයීමේදී පරිභෝජනය කරන මුළු ජල ප්‍රමාණයයි. හරි, අදහස් දෙක තේරුණා නම් ඒ ප්‍රමාණවත්. ආහාර සතපුම නම් පොඩ්ඩක් හදන්න තියෙනවා. මොකද්ද ආහාර සතපුම කියන්නේ කියලා බලමු. ඉස්සෙල්ලා අන්ඩර්ලයින් කරගන්න. ආහාර සතපුම කියලා කියන්නේ යම් ආහාරයක් නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ස්ථානය දක්වා ගෙවා යන මුළු දුර ප්‍රමාණයයි. හරිද? මෙන්න මේකට තරු දෙකක් විතර දාලා මේක අන්ඩර්ලයින් කරගන්න. ආහාර සැතපුම කෙටිවන තරමට පරිසර හිතකාමී බව වැඩි. ඒ කෑල්ල වැදගත්. මේකට තරු දෙකක් විතර දාගන්න. දැන් අපි ට්‍රයි කරන්න ඕනේ ආහාර සැතපුම කෙටි කරගන්න. හරිද? ඊට කලින් බලමුකෝ මොකද්ද ආහාර සතපුම කියලා කියන්නේ. මේක හරිය ආස හිතෙන ගේම් එකක්. මම ඔයාලට එකක් හදන්න දෙන්නම්, තනියෙන් හදන්න. හරිද? මේ බලන්න කරලා තියෙන දේ. හරි, ඔන්න පළවෙනි ගාන හදලා තියෙන හැටි බලන්න.
ආහාර සතුබුම කියන්නේ නිෂ්පාදනය කරන තැන ඉඳන් පරිභෝජනය කරන තැනට තියෙන දුර ප්‍රමාණය. ආහාරය ප්‍රවාහනය කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි බාස්මතී හාල් කනවා. බාස්මතී ලංකාවේ වවන්නේ පකිස්තානයෙන් ගේනවා කියලා හිතන්නකෝ. පකිස්තානයේ ඉඳන් ලංකාවට කොච්චර දුරයිද? කිලෝමීටර් ගාන මේකේ දීලා නැද්ද? බාස්මතී හාල් වල දුර දීලා නැහැ. හරි මම මේකට එන්න කලින් ඒ ඔයාලට ටිකක් ඔළුවට යන විදිහට මම ඒක කියන්නම් මෙහෙම. හරිද? මෙතන ලියන්න එපා. මම මේක මේ සැතපුම දිග එකකුයි සැතපුම කෙටි එකකුයි මම ඔයාලට මේ දෙන්නම් ලියා ගන්න. හරිද? හොඳයි මෙහෙම බලන්න. සාමාන්‍යයෙන් ආහාර සැතපුම කියලා කියන්නේ කොහෙද? නිපදවන තැන. තැන ඉඳන් දුර. ඒක යන්නේ සැතපුම් වලින්. හරිද? දුර සැතපුම් වලින් පරිභෝජනය කරන තැනට. හරි? එතකොට ඔන්න දැන් පටන් ගන්නවා ආහාර සැතපුම කැල්කියුලේට් කරන්න. මුලින්ම කනවා අපි ගෙදර බාස්මති හාල්. අපි නෙමේ ඔයාලා ඈ මම නෙමේ ඔයාලා කනවා කියලා හිතන් බාස්මති හාල් ෆ්‍රයිඩ් රයිස් එහෙම අදලා කනවනේ නේද? බාස්මති සහල් ගේන්නේ කොහෙන්ද ළමයි? පකිස්තානේ. දැන් මං ගේන තැන ලියන්න ඕනනම් ලියන්නම්කෝ. පකිස්තාන්. පකිස්තාන් වල ඉඳන් මෙහෙට එන්න මම දන්නේ නෑ දුර. මම නිකන් ලියනවා දල වශයෙන් කිලෝමීටර් 2000ක් කියලා ඉවරලා සැතපු. හරිද? සැතපුම් 2000ක් විතර එනවා. මෙහෙම සැතපුම් කියලා ලියන්න. හරිද? ඊට පස්සේ බාස්මති හාල් වලට මම කනවා පරිප්පු. පරිප්පු එන්නේ ඉන්දියාවේ. අපි දන්නේ නැහැ කොච්චරයි දුරයිද කියලා. මම නිකන් ගෙස් කරලා දාන පකිස්තානට වඩා ඉන්දියාව ළඟයිනේ. ඒ හින්දා මම නිකන් කිලෝමීටර් මේ සැතපුම් 1500ක් විතර දාන්නම්. මේව බොරු වගේයන් හොඳේ. නමුත් 10 ගාණක් තියෙනවනේ. ඒක විතරක් ඔළුවේ තියාගන්න. 10 ගාණක් තියෙනවා කියන එක විතරක් ඔළුවේ තියාගමු. හරි. ඔන්න 1500යි කියලා නිකන් දල වශයෙන් දැම්මා. ඊළඟට මම මේකට කනවා කුකුල් මස්. කුකුල් මස් ගෙදර හදන්නේ නැහනේ. කුකුල් මස් ගේන්නේ කොහේ හරි ෆාම් ෂොප් එකකින්. අපි හිතමුකෝ ලංකාවේ කොහේ හරි තැනක ගම්පහ කියලා ලියන්නම්. මම දුර ගන්න බැරි හින්දා ගම්පහ ඉඳන් එන්නේ කිලෝමීටර් 20ක් විතර දාන්නම් කුකුල් මස් එන්නේ එහේ ඉඳන්. හරිද? ඊට පස්සේ තව මොනා හරි මේවට දාන්න පොල් කිරි ඕනේ. ඒ හින්දා පොල්. පොල් ආවේ ගෙදර ඉඳන් නෙමේ පොලුත් කඩෙන් ගන්නවා කියලා හිතමු. අපි හිතමු කුරුණෑගලින් ගෙනාපු පොල් තමා කඩේ තිබුණේ. හරි? කුරුණෑගල. කුරුණෑගලට මෙහි ඉඳන් කීයක් විතර දුරයිද? සැතපුම් 60ක් විතර දාන්නම් මම. ඊට වඩා ඇති. එහෙම නිකන් දල වශයෙන් දානවා. ඊට පස්සේ මසුයි පරිප්පුයි විතරක් ඇද්ද? ඇයි අපි ඩෙසර්ට් එකට ඇපල් කන්නෙපැයි නේද? දැන් බාස්මතිත් එක්ක චිකනුත් එක්ක බත් කෑවට පස්සේ ඇපල් ගෙඩියක්වත් කන්න ඕනේ. එහෙමනේ සාමාන්‍යයෙන් පොෂ් එකට කනකොට. ඇපල් ගේන්නේ කොහෙන්ද? ඇමරිකාවේ. ඇමරිකාවට පකිස්තානට 2000ක් නම් අපි නිකන් ඇමරිකාවටත් 4000ක් විතර දාමුනේ ළමයි. මම දන්නේ නැහැ නිකන් දල වශයෙන් දැම්මේ. හොඳේ. හරි. දැන් ආහාර සැතපුම එකතු කරලා බලන්න කොච්චර දුර ඉඳන් ආපු කෑමද අපි කෑවේ කියලා බලමු. ආහාර සැතපුම එකතු කරලා බලනවා. 2000යි 4000යි 6000යි 7000යි 7500යි 7580ක්. ඔන්න ආහාර සැතපුම. හරිද? 7580ක් තියෙනවා ආහාර සැතපුමේ දුර. හරිද? ඒ කියන්නේ ආහාර නිපද වෙලා තියෙන අපි තෝරාගෙන තියෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ අපි තෝරාගන්න ආහාර ටික ළමයි. මේ බලන්න බාස්මති හාල් තෝරාගත්ත හින්දා ඩෙසර්ට් එකට ඇපල් කාපු හින්දා පොල් ටික කුරුණෑගලින් ගෙනාපු නිසා පරිප්පු ඉන්දියාවෙන් ගෙනල්ලා කාපු නිසා අපිට 7580ක් ගියා ආහාර සැතපුම. දැන් මෙතනම ලියලා පෙන්නන්න පුළුවන් වුණා නම් හොඳයි. හරි මම මෙතනම ලියන්න ට්‍රයි කරන්නම් බලන්න. මම මේක අනිත් පැත්තට මෙහෙම ලියනවා. හරිද? අපි බලමු ආහාර සැතපුම
වෙන පැත්තකට හරවල ලියන්න මම මෙහෙම උත්සාහ කරනවා. බාස්මති හාල් කන්නේ නැතුව හරිද රතු කැකුළු කනවා. රතු කැකුළු ගම්පහ ප්‍රදේශයේත් වගා කරනවනේ. හරිද? එහෙනම් මම බාස්මති හාල් කන්නේ නැතුව ඒ වෙනුවට වෙන දෙයක් පාවිච්චි කරලා මම මෙතන ලියන්නම්. හරි. බාස්මති හාල් වෙනුවට මම කනවා රතු කැකුළු. හරි. රතු කැකුළු හාල් වගා කරනවා ගම්පහ. ඒ හින්දා මට ගම්පහ මේ කුඹුරකින් හම්බ වෙන හාල් ඒ ළඟ තැනක තියෙනවා කියලා අපි හිතමු. අපිට ගෙදර වගා කරන්න බැරි හින්දා කිලෝමීටර් 20යි නැත්නම් සැතපුම් 20යි. හරිද? පරිප්පු ගේන්න බෑ. පරිප්පු ඉන්දියාවෙන් ගේන දෙයක් නේ. අපේ රටේ වවන්නේ නැහැ නේ. ඒ හින්දා මම පරිප්පු කණ එක නතර කරලා මුං ඇට කනවා. හරි. මුං ඇට මාළුවට උයලා කනවා. මුං ඇට හරි කව්පි හරි ඒව හදනවනේ අනුරාධපුර පැත්තේ නේද? අපි හිතමුකෝ මුං ඇට අනුරාධපුරෙන් බවලා ගෙනාවා කියලා ඉවල 200ක් විතර සැතපුම් 200ක් විතර දානවා. ඊට පස්සේ කුකුල් මස්. හරි කුකුල් මස් කන්න මොන් නම් ඒක කන්නත් පුළුවන්. අපි හිතමුකෝ කුකුල් මස් ගම්පහින් නෙමේ මේ කිරිඳි වැල තියෙන කොහේ හරි මේ ගොවි පොලකින් ගත්තා කියලා. අපේ ගමාවට තියෙන ගොවි පොලකින් හදන ෆාම් ෂොප් එකකින් ගත්තා. හරිද? එහෙනම් මස් ගන්නෙ මම ළඟ තියෙන ෆාම් එකකින්. ඒ කියන්නේ සැතපුම් දෙකක් විතර දුර තියෙන ෆාම් එකකින් ගන්නෙ. ඊළඟට පොල්. මගේ ගෙදර පොඩි ඉඩමක් තියෙනවා. මම පොල් ගහක් ගෙදර වවා ගන්නවා ගෙදර පරිභෝජනයට ඇති වෙන්න. හරිද? එතකොට කුරුණෑගලින් ගෙනාපු පොල් සල්ලි දීලා ගන්න ඕනේ නෑ. මං ගෙදර තියෙන පොල් ගහෙන් පොල් ගන්නවා සැතපුම බිංදුවයි. හරිද? ඊට පස්සේ මං ඇපල් කන්නෙත් නැහැ. ඇපල් ගේන්නේ ඇමරිකාවෙන්නේ. දුර වැඩි, මිල වැඩි. අපි ඒ හින්දා ගෙදර හැදෙන ඇපල් වෙනුවට කෙසල් කනව නැත්තම් පැපොල්. හරි. කොහොම හරි කමක් නැහැ. එහෙනම් ඒකටත් එහෙනම් මං කිලෝමීටර්ස් ගාන මොනවාද සැතපුම් ගාන බිංදුවයි. දැන් බලන්න ආහාර සැතපුම කෙලින්ම මොකද උනේ කියලා. ඔයාලා තර්ක කරයි අපෝ බාස්මතී චිකනුයි කනවා මේ බාස්මතී පරිප්පුයි කනවා වගේ දරතු කැකුළුයි මුං ඇටයි කන එක රසේ රස ගැන බැලුවොත් නේද ඒක අහලකින්වත් තියන්න පුළුවන්ද කියලා. හරි. ඒ වුණාට ඇත්තටම දැන් මේක නෙමෙයිද ලංකාවේ වෙලා තියෙන ළමයි මේ වෙනකොට නේද? අර මොනවාද සස්ටේනබිලිටි නැත්තම් අර මේ පරිභෝජනය ස්වයංපෝෂිත වෙන්න රට ඇතුළේ තියෙන දේවල් වලින් යැපෙන එක දැන් වඩා වාසිදායක වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මේ පැත්ත ගැන දැන් මේ කාලෙදි හිතලා බැලුවොත් මේක තේරෙනවා නේද? අපිට ඉස්සර ඒක එච්චර තේරුණේ නැහැ. එහෙනම් බලන්න මම මේ තැඹිලි පාටින් ලියපු පැත්තේ ආහාර සැතපුම කීයද දැන් එකතු කරලා බැලුවොත් එහෙම 200යි. මුං ඇට ඈතින් ගෙන ආපු හින්දා අපි මුං ඇට වෙනුවට වෙන මොන හරි කමු. මුං ඇට වෙනුවට හරි මම පරිප්පු කන්නෙත් නැහැ මුං ඇට කන්නෙත් නැහැ. මෙතන ඕන්නම් මට තව ටිකක් මේක අඩු කරගන්න මම ගෙදර හැදෙන මොන හරි එළවලුවා. හරිද? නිවසේ හැදෙන බණ්ඩක්ක හරි නැත්තම් දඹල හරි මොන හරි එළවලුවක් කියලා දඹල කියලා ගමු අපි. එතකොට ඒකත් බිඳුව වෙනවා. මොකද වෙන්නේ? කිලෝමීටර් 22 නැත්තම් සැතපුම 22යි යගය. මේ 7000 ගාණක් ගියපු එකෙන් කෙලින්ම ඒක 22කට 20කට 25කට බැස්සා. දැන් වෙනස තේරුණාද? ආහාර සැතපුම අඩු කිරීමෙන් ඔයාලා හිතන්නේ මිල විතරද වැඩි වෙන්නේ? මේ සංසන්දනයත් එක්ක බලන්න මිල විතරද ළමයි වැඩි වෙන්නේ? මිල විතරක් නෙමෙයි මේවා ප්‍රවාහනය කරන්න යනකොට සිද්ධ වෙන පරිසර දූෂණය, ඒ සඳහා වියදම් වෙන පොසිල ඉන්ධන ප්‍රමාණය, හරිද, ඒ සඳහා වියදම් කරන ಜಾති, මේ හැමදේම බැලුවාම පරිසර හිතකාමී අපි අර විදිහේ ආහාර රටාවකට පුරුදු වෙනවනම් ඒ හින්දා කියනවා පුළුවන් තරම් ආහාර සැතපුම අවම වෙන විදිහට මේ ක්‍රියා කරන්න කියලා. මං කියපු දේ තේරිච්ච අය අත උස්සන්න. අත උස්සන්න බලන්න තේරුණා අය. ආහාර සැතපුම අඩු කරගන්න ඕනේ කියන එක තේරුණාද? ඔයාලට කන්න බෑ කියන එක වෙනම කතාවක්. මං දන්නවා ඔයාලා කැමති නෑ ඒ වගේ ගොරෝසු කෑම කන්න. බාස්මති කන්න තමයි කැමති කියලා. නමුත් පරිසරය ගැන හිතනවා නම් අපි පුළුවන් තරම් ස්වයංපෝෂිත වෙන්න තමා සැතපුම අඩු ළඟපාත තියෙන දේවල් වලින් මේ මේවා කරගෙන සපයාගෙන ගෙදර පුළුවන් නම් ගෙදර වගා කරගන්න එක තමයි පරිසර හිතකාමී වඩා වාසිදායක වෙන්නේ. හොඳයි. එහෙනම් මම ඔයාලට චාන්ස් එක දෙනවා මෙතන ලියන්න ඔය වගේ ආහාර සැතපුම් දෙකක්. මම ලියලා දෙන්නේ නැහැ. මෙතන කොටුවක් ගහගන්න. ඔයාලට විභාගෙට පස්සේ බලාගන්න ආහාර සැතපුම වැඩි වෙන අවස්ථාව. මෙතන ලියන්න ආහාර සැතපුම වැඩි අවස්ථාව. ඒකම අර වගේ කම්පයා කරලා ඒ වගේම මෙනු එකක් හදලා මෙහා පැත්තෙන් ලියන්න
ආහාර සැතපුම අඩු කරගත නැත්නම් ගත හැකි අවස්ථාව. මේක අඩු කරලා ලියලා පෙන්නන්න. මෙනු එකක් හදලා දාන්න. ගොඩක් ಜಾති ඕනේ. ද්‍රව්‍ය 3 4කින් අඩු කරලා පෙන්නන්න. හාල් වර්ගය මාරු කරලා කන ಜಾතිය මාරු කරලා අපි මෙනු එක බැලන්ස් කරනවා ආහාර සැතපුම අඩු ක්‍රමවේදයකට. හරි. ඒක තනියෙන් කරන්න එතන. කරලා මට එවන්න පස්සේ. හරි. ඉක්මනට යමු අපි අපද්‍රව්‍ය කළමනාකරණයට. දැන් අපද්‍රව්‍ය අසීමිතව ගොඩ ගැහෙනවා. ඒ ටික මොක මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි තරම් කැලිකසල ගොඩ ගැහිලා නේද? අපි ඒක මැනේජ් කරන්න ඕනේ. එහෙනම් ඉවර කරන්න බෑ. ප්‍රායෝගිකව අපිට විනාශ කරන්න ඉවර කරන්න පුළුවන්ද? බෑ. ආයේ ආයේ ගොඩ ගැහෙනවා. එහෙනම් කරන්න වෙන්නේ අපිට ඉවර කරන එක නෙමෙයි. කළමනාකරණය කරගෙන පවත්වාගෙන යන එක. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩ ගැහෙන එක වළකිනවා. හරි? හා එහෙනම් අපද්‍රව්‍ය කළමනාකරණයට අපි මෙතන ලියාගමු මෙහෙම. හරි මේ පැත්තෙන් ලියන්න මෙහෙම මොන වගේ හේතු හින්දාද අපද්‍රව්‍ය ගොඩ ගැහිම සිද්ධ වෙන්නේ මෙන්න මේ හේතු හින්දා නාගරීකරණය ඊට පස්සේ ජනගහන වර්ධනය නාගරීකරණය ජනගහන වර්ධනය ඊළඟට තව මොනවද අධික ද්‍රව්‍ය පරිභෝජනය නිසා අධිකව අපද්‍රව්‍ය එක් රැස් වේ. හරි. එහෙනම් මේක වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? අපද්‍රව්‍ය නිසා ඇතිවෙන ගැටලු අපද්‍රව්‍ය මගින් ඇතිවන ගැටලු හරියට පරිසර දූෂණය වරහන් ඇතුලේ පරිසර දූෂණය හරි අවම කිරීමට හරි මොකද කරන්න ඕනේ කළමනාකරණය කරන්න ඕනේ අපද්‍රව්‍ය කළමනාකරණය මේවට එක එක කන්සෙප්ට් හඳුන්වා දීලා තියෙනවා ඒ කියන්නේ මේවා ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥෝ ඊට පස්සේ ඒවා ගැන අධ්‍යයනය කරපු මිනිස්සු ක්‍රම හොයලා දීලා තියෙනවා මේ මෙතඩ් වලින් පුළුවන් එකක් තමයි 4R concept එක නැත්තම් 4R මූල ධර්මය. හරි. මේක A level පන්ති වලදී අපි 3R concept එක කියලා තුනකට අඩු කරලත් කියා දෙනවා. දැනට ඔයාලගේ පොතේ තියෙන්නේ 4R concept එක. හරි. මොනවද ළමයි මේවායේ තේරුම්? ඉංග්‍රීසියෙන් ලියන්න එපා. විභාගෙදි සිංහලෙන් ලියන්න. හේතුව ඔයාලට සමහර වෙලාවට එක අකුරක් spelling mistake එකක් වුණොත් එහෙම අපරාධ නිකන් ලකුණු කැපෙනවනේ. හරිද? එහෙනම් සිංහලෙන් ලියාගමු අපි reuse මේ පැත්තෙන් ලියමු. reuse කියන එක ලියා ගන්න නැවත නැවත භාවිතය. නැවත නැවත භාවිතය reuse. ඊළඟට reduce කියලා කියන්නේ අවමකරණය. අවසානයේ replace කියලා කියන්නේ එකකින් තව එකක් replace කරනවා. එහෙනම් විකල්ප භාවිතය හරි ඊළඟට රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය හරි හයිලයිට් කරගන්න වචන ටික reduce, reuse, reduce, replace, recycle හරි වචනවල තේරුමත් එක්ක උදාහරණයක් එක්ක ටට්ටක් ගාලා අපි ලියාගෙන යමු මොනවද මේ කියන්නේ කියලා. ඉස්සල්ලා කියා දීගෙන යන්නම් ඊට පස්සේ ටට්ටක් ගාලා ලියාගෙන යමු. reuse ආයේ පාවිච්චි කරන මොනවද ළමයි අපි ආයේ පාවිච්චි කරන්නේ අපිට පුළුවන් ප්ලාස්ටික් පොලිතීන් බෑග් ආයේ පාවිච්චි කරන්න. ඊට පස්සේ මොනවද බෝතල් වගේ ඒවා
නැවත නැවත භාවිතා කරන්න පුළුවන් නේද? එහෙනම් ඉවත දාන්න නැතුව පුළුවන් තරම් ඒවා නැවත නැවත භාවිතා කරනවා. දැන් කියනවා shopping කඩේ යනකොට ගෙදර තියෙන shopping bag එක අරන් යන්න. ඒක කැඩෙනකම් පාවිච්චි කරන්න අලුතෙන් shopping bag ගන්න එපා කියලා. ඒ වගේ දේවල්. හරි. ඊළඟට reduce. Reduce කියලා කියන්නේ අඩු කරන්න පුළුවන් තරම්. දැන් පරිසරයට උදාහරණ ಜಾති අඩු කරන්න පුළුවන් අපි භාවිතය අඩු කරනවා නම්. ඊට අමතරව සමහර දේවල් අඩු කරාම පරිසරයේ ඉබේම සුරැකෙනවා. උදාහරණ විදිහට ප්‍රතිජීවක. ප්‍රතිජීවක වැඩියෙන් ගත්තාම ප්‍රතිරෝධී ප්‍රභේදත් තව වැඩිපුර වර්ධනය වෙනවා. ඒක ටිකක් ඔළුවට දාගන්න අමාරුයි වගේ නම් මතක තියාගන්නකෝ. නිකන් සාමාන්‍ය දෙයක් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම. හරිද? පොලිතීන් භාවිතය අවම කිරීම. හරි. ඊළඟට විකල්ප භාවිතය. පොලිතීන්ම පොලිතීන් එකෙන්ම කොහොම හරි ගොඩ යමු අපි. පොලිතීන් බෑග් එක වෙනුවට රෙදි බෑග් එක පාවිච්චි කරනවා. පොලිතීන් වලින් හදන ලන්ච් ෂීට් එක වෙනුවට කෙසල් කොලේ භාවිතා කරනවා. මොකද කරන්නේ? විකල්පයක් භාවිතා කරනවා. රිප්ලේස් කරනවා. ලන්ච් ෂීට් එක රිප්ලේස් කරනවා කෙසල් කොලේ. හරි. ඊට පස්සේ shopping bag එක පොලිතීන් බෑග් එක රිප්ලේස් කරනවා මේ රෙදි බෑග් එකකින්, පම්මල්ලකින්. හරි. එහෙනම් රිප්ලේස් කරනවා කියන්නේ එකක් වෙනුවට වෙන එකක් භාවිත කරනවා. අහිතකර එකක් වෙනුවට හිතකර එකක් භාවිතා කරනවා. එතකොට ඒක කැඩිලා එළියට විසිකරා කියලා පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. කැලි කසල ගොඩ ගැහෙන්නේ නැහැ. ඔන්න කසල කළමනාකරණය. අවසාන එක රීසයිකල්. අහක දාන ಜಾති අරගෙන අලුත් දෙයක් හදනවා නේද? රීසයිකල් දැන් ඉස්සරට වඩා වෙනවා කියලා ඔයාලට තේරෙන්න ඕනේ නේද? දවස ගාන යනවා නේද පරණ බඩුවට අලුත් බඩුවක් කියලා ඉවල එකතු කරගෙන. හැමදාම එනවනේ ඕගොල්ලන්ගේ පැත්තෙත් ලොරිය පරණ බඩු වලට දෙනවා අලුත් බඩුවක් බේසමත් දීලි වල පුටුවක් අරන් යනවා නේද? මොකටද ඒ අරන් යන්නේ? අපිට ආදරයට බේසමත් දීලා යාලා ඇයි අපේ ඒවා අරන් යන්නේ? එයාලට පුළුවනි ඒවා උණු කරලා වෙනස් කරලා අලුතෙන් ඊට වඩා මිල වැඩි ද්‍රව්‍යයක් හදාගන්න. අපිත් ඉතින් අම්මේ ලොකු හරදරයක් මේ ගෙදර තියෙන කසල ගොඩ මේ මිනිස්සුන්ට දීලා අපි නිදහස් වෙනවා. මොකද ගෙදරේ ටික ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි නිසා. ගෙදරත් පුළුවන් කාබනික ද්‍රව්‍ය වගේ ප්‍රතිචක්‍රීකරණය කරගන්න. හරි. එහෙනම් මං හිතන්නේ තේරෙන්න ඇති. ටට්ටක් ගාලා ලියාගමු. මොන හරි අත් නොතේරුණ තැනක් තියෙනවා නම් මට ඉක්මනට මැසේජ් එකක් දාන්න. හරි. ඉක්මනට ලියමු අපි. රීයූස් කියන්නේ මොකද්ද? ද්‍රව්‍ය ඉවත දැමීමට පෙර නැවත භාවිතා කිරීම. උදාහරණෙකුත් එක්ක ගියා නම් තමා හොඳ. උදාහරණෙ ලියන්න. මොකද්ද? පොලිතීන් කවරය කීපවරක් භාවිතය. කෙටියෙන් ලියමු උදාහරණෙ. හරි. දෙවනි එක අවම කරණය. ඒකට ලියන්න අහිතකර ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කිරීම, අඩු කිරීම. උදාහරණයක් මොකද්ද? පොලිතීන් භාවිතය අඩු කිරීම. හරි. පොලිතීන් භාවිතය අඩු කිරීම. තව ඕගොල්ලන්ගේ පොතේ දීලා තියෙනවා ප්‍රතිජීවක ඖෂධ භාවිතය අඩු කිරීම. ඒක ටිකක් ගැඹුරු සංකල්පයක් ඉඳ මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. කාට හරි ඕනනම් පස්සේ ඒක විස්තර කරලා දෙන්නම්. ඊළඟට රිප්ලේස් විකල්ප. එහෙනම් ඒක ලියන්න අහිතකර ද්‍රව්‍ය වෙනුවට හිතකර ද්‍රව්‍ය භාවිතය. උදාහරණයක් මොකද්ද? අහිතකර ද්‍රව්‍ය වෙනුවට හිතකර ද්‍රව්‍ය භාවිතය. පොලිතීන් කොළ වෙනුවට කෙසල් කොළ භාවිතය. පොලිතීන් ඇසුරුම් වෙනුවට කඩදාසි ඇසුරුම් භාවිතය. ඔය වගේ මොන හරි ලියන්න. හරි. රීසයිකල්. ඒකෙදි තින් වෙන වචනයක් නැහැ. ප්‍රතිචක්‍රීකරණය මගින් ද්‍රව්‍ය නැවත භාවිතය. අපද්‍රව්‍ය
ප්‍රතිචක්‍රීකරණය කර ප්‍රතිචක්‍රීකරණය වෙනත් ද්‍රව්‍යයක් ප්‍රතිචක්‍රීකරණය කර වෙනත් සාදා භාවිතය. හරි, ඒකට උදාහරණයට ලියන්න. දිරාපත්වන ද්‍රව්‍ය මගින් කාබනික පොහොර නිපදවීම, නැත්තන් ජීව වායු නිපදවීම. හරි, කාබනික පොහොර නැත්තන් ජීව වායු නිපදවීම දිරාපත්වන ද්‍රව්‍ය මගින්. හරි, දැන් තියෙන්නේ අවසාන කොටස. අපිට බලශක්ති කළමනාකරණය ගැන විතරයි කතා කරන්න තියෙන්නේ.